ඔබටේ සුබ උදෑසනම ප්‍රාර්ථනා කරනවා. පෙට්‍රල් ඇතිපදමට ලැබෙන පෙට්‍රල් හිඟය අඩුවෙන අලුත් සතියක් වේවායි කියලා. එහෙම ප්‍රාර්ථනාව ගෙනෙන්නේ ගෙවි ගිය දින ගණනාව විශේෂයෙන්ම දීර්ඝ සත්‍යන්තයක් හිමිව තිබුණා. ඒත් ඒ දීර්ඝ සත්‍යන්තයේ පෙට්‍රල් හොයමින් ෂෙඩ් අසල පෝලිම් ගැසමින් එන්නට රථවාහන රියදුරන්ට සිදු වුණා. ඒ නිසා අපේ වැනි ආරම්භයක් මේ සතිය පටන් ගන්න මේ මොහොතේ ගත්තේ. ඒ වගේම ලග්ගල කේදවාචකයේ අපිට අද පත්තර ඔබත් එක්ක කතා කරන්න පිටු පුරෝල ලියලම දීලා තියෙනවා. ඒ සියල්ල කතා කරන්නට මත්තෙන් අපි ලෝක ත්‍රස්තවාදයේ දෙසට මොහොතකට හැරෙනවා. ඒට හේතුව බවට පත්වන්නේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ඇමරිකාවෙන් වාර්තා වෙමින් පවතිනවා මේ මොහොත වන විට. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදු වූ වෙඩිතැබීමකින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු දේවස්ථානය තුළට කඩා වැදී මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි වාර්තාවන්. මියගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටින බව සඳහන්. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයාගේ මළ සිරුර දේවස්ථානය ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී හමු වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු සියදිවි හානි කරගත්තේ ද යන්නේ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත. අපිට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් ලැබෙන තවත් සිද්ධියක් ගැනයි මේ දේවස්ථානයක සිදු වෙඩිතැබීමකින් 26 දෙනෙකු මිය ගොස් තිබෙන පුවතක් වාර්තා වෙන්නේ. ඔබ දන්නවා ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියාවේ දීර්ඝතම සංචාරයක් ආරම්භ කළා. ජපානයට පැමිණියා පමණයි නැවත ත්‍රස්ත සිද්ධියක් ඇමරිකාවෙන් වාර්තා වන්නට ගත්තා. අද ආරම්භයට අපි ඒ ඔබට ඉදිරිපත් කරමින් අපේ දේවල් පැත්තට හැරෙනවා. මේ අතර අද දවසේදී මාරාන්තික උපාසයක සලකුණු ඊයේ දවසේදී පෙන්නුම් කරපු ආකාරය සටහන් කරපු ආකාරය ඔබට මතක ඇති. අද ආරම්භක සටහන විදියට එය ගමු. සයිටම් අහෝසියලා මාරාන්තික උපවාසය අද සිට වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියන්නේ ඉන්දික හේවා විතරණ අයිලියන්. දෙමාපියන් ලිඛිතව කැමැත්ත පළ කරති. එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට සහ තානාපති කාර්යාලවලට දැනුම් දෙයි. සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා අද සවස 6 සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙම උපවාසය ආරම්භ කරන බවත් ඒට සහභාගී වීම සඳහා දෙමාපියන් ලිඛිතව අත්සන් කර කැමැත්ත ලබා දී තිබෙන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කිරීමක් කරනවා. උපවාසයේ පවත්වන ස්ථානය අද දහවල් 12ට ප්‍රකාශයට පත් කරන බවත් මුල් අවස්ථාවේදී දෙමව්පියන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයට වාඩි වෙන බවත් පවසා සිටිනවා. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ සිදු කරන මාරාන්තික උපවාසය පිළිබඳ අද උදේ කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සහ සියලුම තානාපති කාර්යාලවලට ලිඛිතව දැනුම් දෙන බවයි. සයිටම් අහෝසියලා මාරාන්තික උපවාසය අද සිට අපි ආරම්භක සටහන එතනින් ගත්තේ. ඊළඟට එන්න හදන අයවැය මෙන්න ඒ පිළිබඳව සටහන. මංගලගේ මංගල අයවැය දේදුණු අනන්තයේදී සැකසේ. චාමර සම්පත් ලියන්. මුදල් අමාත්‍ය මංගල සමීර මහතා විසින් ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 වර්ෂයේ සඳහා වන අයවැය වාර්තාව සිය නිවස වන දේදුණු අනන්තය හෙවත් රේන්බෝස් එන් සිට සකස් කරමින් සිටිනවා. පානදුර බොල්ගොඩ ගඟ ආශ්‍රිතව දර්ශනීය භූමියක පිහිටා ඇති මුදල් අමාත්‍යවරයාගේ නිවසේ සාමාන්‍යයෙන් පවතින නිහඬ බව බිඳිමින් මේ දිනවල උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන අතර මංගල ඇමතිවරයා තමන්ගේ මංගල අයවැය ප්‍රතිපත්තිමය අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වෙනවා. මංගලගේ මංගල අයවැය දේදුණු අනන්තයේ සැකසමින් පවතිනවා. නිහඬ බව ඒ පරිසරයේ බිඳ වැටෙමින් සාකච්ඡා පැවැත්වෙනවා. ප්‍රතිපත්තිමය අයවැයක් ලෙස ඉදිරිපත් කරන්න සූදානමින් සිටිනවා. ඒ තොරතුරු ඔබ වෙනුවෙන්. දැන් ගීතාගේ මන්ත්‍රී ධූරයෙන් පසු ඇතිවන තත්ත්වයන්. ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් ගාල්ලේ සන්ධාන ලැයිස්තුවම නීති විරෝධී. නියෝජ්‍ය ඇමති අජිත් වී පෙරේරා කියන්නේ නිමල කොඩිතුවක් කුලියන්.
गीता कुमार सिंह महात्म्य मंत्री दूरे आहोसवीम हेतु गाल दिश्रिके एक्सत् जनता निधसंधाने संपूर्ण लयस्तुम नीति विरोधी वीतुयै विदुली बलहा पुनर्जननीय बलशक्ति नियोज्य अमति अजित पी पेरे रखियेनु मतिवर्णेकदी अपेक्षकयाट मेन्म पक्षेटद जनताव चंदे लबादेन हेयि नुसुदुसु अपेक्षकयेकु नाम योजना लयस्तुवट इदिरिपत् किरीमेन मुलु लयस्तुवम नीति विरोधी एकक् वन बवद नियोज्य अमात्यरया कियेनु ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුව පිළිබඳ තවදුරටත් අධිකරණමය පරීක්ෂාවක් කළ යුතු බව නීතිචික වශයෙන් තමාගේ අදහසයයිද අජිත් පී පෙරේරා මහතා කියා සිටිනවා. වැඩිපුරක් පත්තු වෙලා තේරෙන්නේ ගීතාගේ මන්ත්‍රී ධූරය අවශ්‍යවීමෙන් ගාල්ලේ සන්ධාන ලැයිස්තුවම නීති විරෝධී කියලා දේශපාලඥයෙක් වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා නීතිඥෙක් විදිහට අදහස් පළ කරමින් සිටිනවා. ඊළඟට ඇමති චම්පික මෙහෙම කියනවා ගීත විතරක් නෙවෙයි අනිත් අයත් අල්ලන්න මත්තිගුඩ ශාන්තයි වර්තා කරන්න ගීතා කුමාරසිංහගේ පුරවැසිකම් පමණක් නොවේ මේ රටේ එක කකුලක් තියාගෙන තව කකුලක් පිටරට තියාගෙන දේශපාලනය කරන අය තව ඉන්නවා ඒ අය ගැනත් අවධානය යොමු කර නව නීති සම්පාදනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා ඉක්මනින් කළ යුතුයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පෙරේදා සඳහන් කරනවා ඒ ගීතාගේ මන්ත්‍රී ධූරය අහිම් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් දැන් අප සූදානම් වෙන්නේ ගෙවිගිය සති අන්තයේ දීර්ඝ සති අන්ත නිවාඩුව ෂෙඩ්වල පෝලිං වල ගත කරන්නට සිදු වුණු සිදු කළ සිදුවීම් පිළිබඳව කතා බහ කරන්නටයි අද පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ වගේම තවත් අනුශීර්ෂ පාඨත් යොදලා තියෙනවා බලන්න රිවිර ප්‍රධාන ශීර්ෂ පාඨය තෙල් අවුල රටම හොල්ලයි दिलरुक्ष गेरु वार्ता करानी टेरा नानायकरगे चारूपयाक बान पिरिमी गहनु बेदेकिन तुरवे पोलिम वले पेट्रल लबेन तुरु बलासेटिन आयरु एवागेम तवत शीशपाट्याक उबट पेनवाद उडिन दाला तेनौ सलाक क्रमेट तेल अर मुकद्द युग्याक मताकुना कार्वल्ट मिच्चराई त्रीविल्वल्ट मिच्चराई ඊළඟට අච්චරයි මෙච්චරයි කියලා ගහලා තිබුණු අයුරු සමහර තැන්වල දක්නට ලැබෙනවා. ඒකත් එක්ක දාලා තියෙන සලාක ක්‍රමයට තෙල් කියලා. සලාක ක්‍රමයට විවිධ දේවල් බෙදා දුන්නු වකවානුවක් මතක් වුණා. ඒක කිව්වා. දැන් අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් එයම තමයි. මේ බලන්න. පෙට්‍රල් පොලිම් දිගුවේ චාම්බර සම්පත් වාර්තා කරන්නේ. අවශ්‍ය තරම් පෙට්‍රල් තොග තිබෙනවා. කංජ තෙල් සම්පත් අමාත්‍යාංශය පෙට්‍රල් හිඟයට IOC වක්‍යතුයි ලංකා කංජ තෙල් පොදු සේවක සංගමේ පෙට්‍රල් තොග ඇත්තේ 8 වෙනිදා දක්වා පමණයි කංජ තෙල් ජාතික සේවක සංගමේ අද පතර ගණනාවක විස්තර තියෙන්නේ මේ පෙට්‍රල් හිඟය ගැන රටේ ආර්ථිකයට කොයිතරම්නම් මේ ඉන්ධන කේන කාරණාව සාධකයේ බලපානවත් ඒ තරම අද පතරවල වාර්තා ගොනු කර තිබෙන ආකාරයෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් දිවයින පත්තරේ පැත්තක්ම දාලා ඒ ගැන සටහනකට රතුපාට බෝඩර් එකක්වත් දාලා මෙන්න තියෙන වර්තාව දින තුනකින් පෙට්‍රල් ඉවරයි කංජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා ඇමති අර්ජුන රණතුංග කියනවා අර පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා අමාත්‍යංශය කියනවා තෙල් නැවක් අද එනවයි කියලා ඔන කතන්දරය අද කතන්දරය कोई विधि अटदे इसराट अन्नीकेट बला पुलवा प्रमितियन तुर तेल नव त्रिकुणामे कंज तेल पोदुसेवक संघमे ये अतरे संधान करो अभी मे केप कारण उडक दिगारे इकतन तेल श्रीसपाटिक बेलव दिगहार बलम पेट्रोल हिंगे तवा दिन तुना रंजन कस्तूरी महिंद निशंक तेक्का मे सटहन රටපුරා දැන්ට පවතින පෙට්‍රල් හිඟය ලැබුණ බ්‍රහස්පතින්දා දක්වා තවදුරටත් පවතිනු ඇතැයි ලංකා කංජ තෙල් සංස්ථා ආරංචි මාර්ගවලින් කියවෙනවා. කංජ තෙල් සංස්ථාව සඳහා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් බදාදා පැමිණීමට නියමිත වූ අතත් එම ඉන්ධන බෙදා හැරීමට හැකිවන්නේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිටයි සංස්ථාවේ ප්‍රකාශකයෙක් කියනවා. කොහොමද ඔබට ඉන්ධන හොයාගන්න පුළුවන්කම ලැබුණාද? මම දැක්කා අද උදෑසන පාන්දර එනකොට පාන්දරත් दिगु पोलिन दक्नट लबुना समहार तैन्वल एद बलागिन ग्याम एवाई तिबुना दिकेला तरियेट बलागान बेरुना अंदुरु परिसर याक इंदन पिरूम्हाल वल तिबुने पेट्रल लबिन तुरु इन्वाद कोमारी पोलिन तीनो अवदेसना पेट्रल हिंग उने इंदिय समागम गेन्नु बाल तेल बार नोगेनी में एमती अर्जुन कियनो महिंद निशांक लियान अवश्यताव सपुरान
තෙල් තොග සංස්ථාව සතුයි කියලත් ඇමතිවරයා කියා සිටිනවා. පෙට්‍රල් හිඟයට ඉන්දියානු තෙල් සමාගම් වගකිය යුතුයි කන්ද තෙල් සේවක සංගමය කියන්නේ. වාර්තාව බලන්න. ඒ අතර දාලා තිනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලම දුන්නොත් කොහොම හිටියේද? කොහොම හිටියේද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලම දුන්නොත් ඒ ප්‍රශ්න කිරීම කරන්න ඒකාබද්ධයෙන් බන්දුල ගුණවර්ධන මේ හරහා යමක් කියනවා. තෙල් අර්බුදයට රජය වගකිය යුතුයි ලියන්නේ ජයන්ත සමරකෝන්. ආරක්ෂිත තෙල් තොග පවත්වාගෙන යාමට රජය අපොහොසත් වීම නිසා මේ වන විට රට පුරා කණ්ඩ තෙල් අර්බුදයක් හටගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කරනවා. බාල් තෙල් නැවට යන්න කියමු, එන්න එපැයි කියමු, ත්‍රිකුණාමලයේ පැත්තේ තියන් ඉන්න අවශ්‍යද? බාල තෙල් නැවක් නා. මේ අතරේ විවිධ පාර්ශ්ව විවිධ සැක සංකා පළ කරනවා. ඉන්දියාවෙන් ගෙන් වූ පෙට්‍රල් ගොඩබෑමේ වැයම ගැන සැකයක් ලංකා කන්ද තෙල් පොදු සේවක සංගමේ ලේකම් කියන්නේ චාමර අමරසූරියයි ලියන්නේ. ඉන්දිය ඔයිල් සමාගම් විසින් මෙරටට ආනයනයකට ප්‍රමිතියෙන් බාලවීම හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ ඉන්ධන නෞකාවෙන් ගෙන්වා ඇති පෙට්‍රල් තොගය ගොඩබෑමට උත්සාහ දරන බවට සාධාරණ සැකයක් මතුවන බව ලංකා කන්ද තෙල් පොදු සේවක සංගමේ ලේකම් DJ රාජකරුණා සඳහන් කිරීමක් කරනවා. ඔන්න අපි පෙට්‍රල් කතන්දරයේ දිගහැරිය. ඒ අතරේ විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කරනවා මේ පෝලිම්බල දිගු වේලාවක් රැඳී සිටියේදී. බලය බෙදන්න කතා කරනවා, ඉස්සෙල්ලා පෙට්‍රල් ටික බෙදලා ඉන්න කියනවා වගේත් ඇහුණා. අද කාටුන් වලත් එහෙම තිබුණා. වැඩිදුර වාර්තාව බලමු. රට තුල පෙට්‍රල් හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ පසුගිය 3 වැනිදා සිටයි. IOC සමාගම ආනයනය කරන ලද පෙට්‍රල් තොගයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කිරීමට සිදුවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. කෙසේ වෙතත් වෘත්තීය සමිති චෝදනා කරන්නේ එම පෙට්‍රල් තොගය යළි රට තුළට පැමිණීමේ අවධානමක් පවතින බවයි. අර ප්‍රතික්ෂේප කරන ලද නැව තවමත් ත්‍රිකුණාමලයේ වරායේ තියාගෙන ඉන්නවා. ඔවුන් උත්සාහ කරනවා මේක රට ඇතුළට බාන්න. එතකොට අපිට සැකයක් මතුවෙනවා. ඔවුන් ගෙනත් දෙනවා කිව් නැව ගෙනත් නොදීම, ඊට පස්සේ තෙල් සංස්ථාව විසින් ගේන නැව ප්‍රමාද වීම, ඒ අතරේ රටේ ප්‍රචාරයක් කරමින් රටේ අර්බුදයක් ඇති කරනවා. ඇති කරන ගමන් අර නැව ආර්ථික වාසි සඳහා ලබා දෙන්න උත්සාහ කරනවා කියන එක තමයි අපේ පැත්තෙන් තියෙන සැකේ. මේක සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. අර තෙල් නැව ප්‍රතික්ෂේප කරනවානේ, ඒක කිසිදු අවස්ථාවක බාර ගන්න නැහැ නේ. නෑනේ, අපි එහෙම තීරණයක් කරන්නේ නැහැ. පවතින පෙට්‍රෝල් අර්බුදය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප අවස්ථා රැසකදී විෂයභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔවුන් දුරකථනවලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. කෙසේ වෙතත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ දින 4කට සෑහෙන පරිදි පෙට්‍රෝල් තොග පවතින බවයි. තෙල් තව දවස් 4කට තියෙනවා. ඒ කියන්නේ 9 වෙනිදා වෙනකන් අපිට තෙල් තියෙනවා. 8 වෙනිදා තෙල් නැවෙනවනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. හිගයක් එන්නේ නැහැ. මිනිසුන්ට කියන්නේ අධි පරිභෝජනය කරන්න එපා. දවසේ අවශ්‍ය ප්‍රමාණය පාවිච්චි කරන්න කියලා ඉච්චරයි. ස්ටොක් කරන්න එපා කියන්නේ. දැන් අපේ දෛනික අවශ්‍යතාවයේ දල වශයෙන් මෙට්‍රික් ටොන් 2000ක් වගේ වෙන්නේ 1800 2004. අපි කියලා තියන්නේ මේ 2000 නිකුත් කරන්න. සාමාන්‍ය දවසක 2500ක් මිනිස්සු අරන් යනවා සෙට් වලට. මොකද දවස් 3-4 ස්ටොක් කරන්නේ. අපි කියන්නේ දවසෙන් දවස දෙන්න කියලා. මොකද 2500 දුන්නාම 2500 එක දවසින් ඉවර කළොත් අපිට දවස් 4ක් ගෙනියන්න බෑ මේක. 2000 ගානේ දවස් 4ක් යනවා අපි. අපි ගාව මෙට්‍රික් ටොන් 8000ක් තියෙනවා. ඒකවල දවස් 4කට ඇති හොඳටම. මේ අතර අදත් දිවයින පුරා ඉන්ධන පෙරවුම් හල් ඉදිරිපිට දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. සන්තෝෂයි, දැන් තවත් සතියක්වත් පෝලිමේ ඉන්න වෙනවා. මම පිටකොට හැන්නේ නැහැ නේ. දැන් ත්‍රිඩ් දෙක තුනකට ගියා, එකකවත් තිබුණ නැහැ. 8 වෙනිදා නැවෙනවා නම් රජෙන් කන්න දෙන්න වෙයි මේ ත්‍රිවිල් කාර්යයන්ට. දැන් හිටියා පෝලිම් තුනක හිටියා. සෙට් 10 කට පස්සෙලා මෙතන දෙවිලා ඉන්නේ මම පෝලිමට. පාවල ජීවිත අනාතයි. දැන් ආයෙත් එතන ගියන් පස්සේ අපි ගාව තුට්ටුත් නැමේ. පෙර 500 පැට්‍රල් ගාගත්තා. ආයෙච්චරයි. පවුලර කමන්නේ නැහැ නේ. ඒට ළම ඉස්කෝලේ යන්න ඕනේ. හැදේනවා.
කාල් යන්නේ. තව කිලෝමීටර් 3ක් වගේ තමයි වාහනේ දුවන්න පුළුවන්. මේ දරුවත් එක්ක ඉතින් කොහොම කරන්නද? මොනවා කරන්නද? ආන්ඩ්‍රියස් කියනනම් කවුරුහරි අසාධාරණයි. එයා කියන දෙල් පරිශං කරන්න කියලා. ඉතින් අපි මේක පරිශං කරන්න අපි මේකේ දුවල් නැතුව ගෙදර තියාගන්න ඕනේ. දෙල් නැති යාපාලන හිඳ නෙවෙයිනේ. මම දැන් සෙට් පහක පොලිමේ ඉඳන් ආවේ. ළඟට ඇවිල්ලා මේ පෙට්‍රල් ඉවරයි. 8 වෙනිදට නැවෙන්නේ. 8 වෙනිදට දිනු. එනේ ඉතින් දැන් ගහගෙනම තමයි යන්න වෙන්නේ තේරෙන්නේ. මේක ඇවිල්ලා හැමතිතුමාගේ නොහැකියාව. 180ක් තියෙනවා ඇති ඒගොල්ලන්ගේ වාහනවල නම්. පාරින් අපිට නම් ඒ වැනි දෙයක් වෙන්න නෑ. බොහෝ ඉන්ධන පෙරවුම් හල් වසා දමා තිබෙන ආකාරයද දැකගත හැකි වුණා. මේක සම්පූර්ණ කණිජ තෙල් හැමතිතුමා වගේ කියන්නේ. ආණ්ඩුවත් පෙරලෙනා මේ කෙලියෙ. අද දවස හම්බ කරගන්නේ කොහමද අපි? අද දඩුව බඩගින්නේ. දීලත් කනවා නොදිත් කනවා කියන්නේ ඕවට තමයි. ඊට වඩා අද තියෙනවා. 180ක් දෙන්නම් කිව්වා අද ප්‍රවෘත්ති වලට. 180ක් අතර 140ක්වත් නෑ. ඇතම් ඉන්ධන පෙරවුම් හල් වලට ඉන්ධන තොග නිකුත් කරන ආකාරයද දක්නට ලැබුණා. තේල් දැනට බවුතර දෙයක් ආවා දැනට තේල් තියෙනවා අද දවසේ පුළුවන් බස් ලෝඩ් තුනක් තියෙනවා අද මුල් දවසෙම පුළුවන් අපිට ස්ටොක් සියෙන්න ඕනේ අපිට ස්ටොක් එවුවත් අපි දැන් එකක් එවුවත් අපි මේ වෙලාව ඉඳලා වැඩ කෙසේ වෙතත් පවතින ඉන්ධන තොග රතවාහන සඳහා සීමා සහිතව නිකුත් කරන ලෙස සංස්ථාව ඉන්ධන පෙරවුම් හල් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා 500ට දෙන්න 500 ඉවරනකන් දුවතන් ආදාම රුපියල් 1000ක් ඇති කිමුකෝ හරිද ඒක ඇදද මදි දවසට 2000ක් හරියට හිටියා පැය විනාඩි 45 ළඟටම ආවිතරේ බඩුනේ පාලකයන් වගේ මේ වගේ පොලිං වල තිබුණා නම් හරියන්නේ IOC කාර්යාලේ ඕනි දෙන්න නරන දිල වැඩක් නැහැ රටක නේටයි ඉතුරු ටික දෙනවනේ එතකොට හරියනවා අපිට බනින්න ඕනේ මෙහෙම පොලිං වල ඉන්නේ නැතුව මිනිස්සු ටික ඔක්කොම යන්න ඕනේ වට කරන්න දැන් සැපයි නේද පැයක් ඉතුරු හිටියා ආණ්ඩුවේ හොඳකම තමයි ඉති ගෑන් තියාගෙන අරේට මේට යනවා තෙල් හිඟාකක අපි එදා වේල හම්බ කරන් කුලී නිවාස වල ඉන්න මිනිස්සු මේ බලය බෙදන්න දඟලනවා මේ පෙට්‍රල් ටික බෙදා ගන්න බෑනේ මේගොල්ලන්ට තලේ බෙදන්න උත්සාහ දැරීම පෙට්‍රල් ටික බෙදා ගන්නට නොහැකි වීම එවැනි අදහසක් පළවුණු ආකාරයේ දක්නට ලැබුණා. ඒ අදහසමද මන්දාද කාටුන් පෙළ අතරෙත් මන් දැක්කා. අපි ඒක කාටුන් පෙළේදී බලමු. අපි අනිත් සටහන් වලට යමුද? පෙට්‍රල් ඔබේ තියෙනවද වාහනේ කියලා හොඳට පරීක්ෂා කරන්න දින කීපයක් මේ කාරණාව මතුවලා තිබෙන නිසා මම ඔබ වෙනුවෙන් මතක් කිරීම කරන්න නැවත වතාවක්. මතක් කරන දෙයක් නෑ ඔබ දන්නවා. නමුත් වැඩි හොඳට කිව්වේ හිටපු ඇමති අශ්රෆ් ගුවන්තරකින් මිය යෑම ජනාධිපති කොමිසමේ වාර්තාව අතුරුදන්. අද ලංකාදීපේ ලියන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු ඇමති MHM අශ්රෆ් ගුවන්තරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව අතුරුදන් වී ඇත. වෙන වැඩ පත්තරේ වාර්තාව ඔබට උපුටා ගත්තේ. මං දැන් යන්න සූදානම් වෙන්නේ අද මව්බිම් පත්තරේ ප්‍රධාන පිටුවේ සටහන් පෙළක් එක ළඟට එක දිගට බලන්න. අර විද්‍යාඝාතන සිද්ධිය විද්‍යාඝාතනයේ ශ්‍රීස් කුමාර්ට උදව් කළාය පසුපස පොලිසිය ලුහු බඳී මඩුකන්දේ දීපාල් වාර්තා කරන්නේ. යාපනයේ ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ ඝාතකයන්ට පලා යාමට සහයෝගය ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනයේ පොලිසිය සඳහන් කිරීමක් කරනවා. නැවත පරීක්ෂණයක් ආරම්භීමේ ඒකාබද්ධයේ කොහොමද එන්නේ ඉස්සරහා මැතිවරණයට මොකද්ද ලකුණ ඒ වගේ ඇහුවා මට මතකයි මාධ්‍ය හමුවලදී කවුරු හරි කිව්වා අපි බලමු ඒක ඒ වෙලාවට කියලා මෙන්න ඒකේ කෙනෙක් මව්බිම් පත්තරේට කියලා තියෙන විස්තරේ ඒකාබද්ධ විපක්ෂයේ පොහොට්ටුවෙන් තරඟ බිමට ප්‍රසාද් මංජු වාර්තා කරන්නේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නෙළුම් පොහට්ටුව ලකුණ යටතේ ආණ්ඩු විරෝධී පුළුල් ජාතික සංවිධානයකින් තරඟ කරන බවත් එම ජාතික සංවිධානයේ රටට එරිදැක්වීම ළඟදීම සිදු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර මන්ත්‍රී රංජිත් සොයිසා මව්බිම් පුවත්පතට ප්‍රකාශයක් කර තිබෙනවා. ඒකාබද්ධයෙන් හැටි ඔබට මතක ඇති පහුගිය දවසක සෙනසුරාදා මගේ මතකයේ නිවැරදි නම් සෙනසුරාදා දවසේදී අර සයිටම් විරෝධී දෙමාපිය සංසදයේ ගියා නාපානේ මහානායක හාමුදුරුවන් බැහැ දකින්නට. ඒදී උන්වහන්සේ කළ ප්‍රකාශයක් අද මව්බිම ප්‍රධාන පිටුවට දාලා තියෙනවා. නාපාන මහානායක හිමියන් රාජිතට කියන්න යන දේ මහනුවර ගයා වාර්තා කළා තියෙන. ත්‍රිනිකායික මහා සංඝරත්නයේ සහ බෞතරයක් කියන දේ රාජිත ඇමතුමාට පිළිගත නොහැකි නම් රාජිත සේනාරත්න ඇමතිවරයා මුණ ගැසුණු විට මහත්යට බැරි නම් යන්න මේක කවුරු හරි කරයි කියා තමන් වහන්සේ ඇමතිවරයාට පවසන බව රාමංජ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහානාහිමියෝ පැවසූ පුවත අද මව්බිම් ප්‍රධාන පිටුවේ වාර්තාවක් කරලා තියෙනවා. හම්බුනොත් ඇමති රාජිතව නාපාණේ මහානායක හාමුදුරුව කියන්න යන දේ කියලයි අද මව්බිම ඒක වාර්තා කරන්නේ. මේ අතරේ
කිරි ගැන කතාව පෞගිය දවසේ මතු වුණා. සතියන්තේ මතුව ආවා. එතනටයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. පළමු සටහන මෙන්න මෞබිමෙන්. රට කිරිවලට අඩු බදු. දේශීය කිරිගොවියා අමාරුවේ. විසඳුමක් නොදුන්නොත් පියවරක් ගන්නවා. කිරිගොවීන් සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවක පළ කළ තොරතුරු මේ දාලා තියෙන්නේ දඹුල්ලේ ආර්යදාසගේ වාර්තාවක් විදිහට. යාතරේ දේශීය කිරිගොවියා පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළ කරන ආකාරය, අවධාරණය කරන ආකාරය අපිට බලාගන්න පුළුවන්කම ලැබුණා. ඒ සටහන මෙන්න තියෙනවා පත්තරේ. රට කිරිවලට සීමා පනවනවා, ගොවියා නගා සිටවනවා. විදේශීය කිරිපිටි සමාගම් වලට මෙරට ආක්‍රමණය කිරීමට ඉඩ නොතබන දේශීය කිරිගොවියා නගා සිටවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. එදී ඔහු සඳහන් කර සිටියේ සිගරට් වලට අත තිබ්බා වගේම කිරිපිටි ආනයනය සීමා කරනවා කියා දෙවයින පත්තරේ ප්‍රධාන පිටුවත් වාර්තා කර තිබෙනවා. මෙන්න කතාව. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අනතුරුව ජනාධිපතිවරයා අරලගංවිල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකට සහභාගී වුණා. අද අපේ රට ආක්‍රමණය කළා පිටරට කිරිපිටි සමාගම්. මේ පිටරට කිරිපිටි සමාගම් වලට දේශීය ගොවියා වටන්න දෙන්නේ නැහැ. ලෝකේ පිටරටින් ගේන කිරිපිටි වැඩිපුරම පාවිච්චි කරන රටක් මේ රට. මේ ගැන අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත தත්ත්වය. මේ රටේ දේශීය කිරි ගොවියා ශක්තිමත් වෙන්න ඕනේ. මේ කිරි ගොවියා ශක්තිමත් කරපුවාම එක් පැත්තකින් ඒ පෝෂණය සඳහා ගමට ලැබෙන දායකත්වය. ඒ වගේම කිරිපිටි සඳහා පිටරට යන කෝටි දහස් ගානක විශාල වියදම. මේ සියල්ලත් එක්ක අපිට රටක් විදියට ආර්ථිකය පිළිබඳව කතා කරන විට පිටරට කිරිපිටි වලට විරුද්ධව අපි පෙළ ගැහෙන්න ඕන. ලදරු කිරිපිටි සඳහා සහන දෙන්න ඕන. ඉන් එහායට දේශීය කිරිවලට පුරුදු වෙන්න ඕන. ලෝකේ සංවර්ධනයේ කිසිම රටක් මේ පිටි පාවිච්චි කරන්නේ නැහැ. ලෝකේ රටවල් 15ක් විතර තමයි කිරිපිටි පාවිච්චි කරන්නේ. අපේ රට එතනින් ප්‍රධාන එක. සිගරට් වලට තියපුවා තමම කිරිපිටි සමාගම් වලට කරනවා කියන එක බොහොම පැහැදිලිව මම තමුන්නාන්සලට කියන්නට ඕන. මේ රටේ දේශීය කිරිගොවියා ශක්තිමත් කරන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ජනාධිපතිවරයා අවධාරණය කරපු ආකාරයයි ඔබ ඒ දැක්කේ. අපිට තියෙනවා තවත් සටහන් පෙළක්. අර ඛේදවාචකය අප කතා කළ යුතුමයි. එකපාරටම තිබුණු වතුර ප්‍රමාණය වැඩිවීම, වතුරත් එක්ක සෙල්ලම් කොයිතරම් භයානකද අපි කතා කරමු විරාමයකින් අන්තරව. වතුරකට පුළුවන් පවුල් පිටින් ඇදලා ගන්න. අපි ඒක දැක්කා අර මහා ඛේදවාචකයේදී 2004. ඒ අතරේදී අපිට තවත් ඛේදවාචකයක් පෙරේදා දවසේ වාර්තා වෙනවා. ඒ ලග්ගල පැත්තෙන් ඔබ දන්නවා ඒ ඛේදවාචකය. මේ බරපතල ඛේදවාචකයක් එක පොකුරට ඉඳලා එක්කෙනා එක්කෙනා ගැලවිලා ගිහිල්ලා තියෙන විදිය බලාගෙන හිටපොයි දෙකපොයි කියන්න ගන්නවා. දනිස්සලඟ තිබිලා තියෙන වතුර ටික මේ ඔයයට බහිනකොට ඊට පස්සේ එකපාරට අඩි 8ක් විතර වතුර පාර ආපු හැටි ඒකයි කියන්නේ. කොයි හරි තැනක එහෙම යනවා නම් ඒ තැන ගැන විමසිලිමත් වෙන්න කියලා. දැන් අපි මේ ඛේදවාචකේ වාර්තා කරන්න යන බලන්න මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ. නාත්තණ්ඩියම මළගයක් කළ ලග්ගල ඛේදවාචකයේ දඹුල්ලේ ආර්යදාස වාර්තා කරන්නේ. සිරුරු 8ක් හමු වෙයි, වැද්දා පැණි ඇල්ල මර උගුලක් අනතුරු ඇඟවීමේ පූර්වක්වත් නැහැ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ නේ. අනතුරු ඇඟවීමේ පූර්වක්වත් නැහැ කියලා දාලා තියෙනවා. දිවයින පත්‍රයේ පොල්ගෙඩි අකුරෙන් මේ ඛේදවාචකයේ ප්‍රධාන ශීර්ෂ පාඨය කොටගෙන තිබෙනවා. අඩියක දියපාර සුනාමියක් වුණා. පවුල් දෙක 8ක් තෙල්ගමු ඒ සැඟව යති. පොකුරට සිටිය දරුවන් සිව්දෙනා විසිරී ගියා. සැමියා ගල කෙල්ලී ජීවිතේ බේරා ගන්න ලොකු සටනක් දුන්නා. බිරිඳ දුලිකා කියපු පුවතත් අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තා කළා. අද ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨයත් එයමයි. බලන්න ඒ වාර්තා කරන විදිය. වැද්දා පැණි ඇල්ලේ නාන්න ගිය පවුල් දෙක 8 දිනක් මරුට. දඹුල්ලේ කාංචන සහ නාවුල ඉන්දික වාර්තා කරන්නේ මිය ගිය අයගේ චාරුපත් පළ කර තිබෙනවා. අද පත්තරෙත් ඒ සටහන අපිට පෙන්නුම් කරනවා. ඔය සැඩපහරත් එක්කම මෙන්න චාරෝපයත් සමගින් දාලා තියෙන. දැක්කම අනේ මෙතරනේ අපේ රටේ අපේම මිනිසුන්ගෙන්
කීප දෙනෙක් සැඟවගි ලක්ගල තෙල්ගමෝයේ සැඩපාරකට හසුව නාත්තන්ඩී අට දෙනෙකුට දිවි අහිමි වෙයි. පොලිස් මූලස්ථානයේ කියනවා නොදන්නා තැන්වල දිය නෑමේදී සැලකිලිමත් වන්නේ කියලා. දැන් මේක සැලකිලිමත් වන්න නොදන්න තැන්වලට යෑමේදී කොයි විදියට සැඩපාර එන්න පුළුවන්ද කියලා කියන්න කවුද දන්නේ? මම දැක්ක මේ තවත් තැන කිව්ව අනතුරු ඇඟවීමේ පූර්වක්වත් නැහැ කියලා එතන. දැන් මේ වගේ අනතුරුදායක තැන්වල අදාළ ප්‍රදේශයේ බලධාරීන් ඒකට සම්බන්ධ අය, ඒ කියන්නේ එවැනි ඒවා පාලනය කරන අය මේ වගේ පූර්ව ඉදි කරන්න කල්පනාකාරී වන්න නැත්තම් මේ අපේ රටේ වටින ජීවිත නැති වෙන්නේ. මහා ඛේදවාචකය අපි නැවත වාර්තා කරමු. ඇටන්බල හරහා ගලා බසින තෙල්ගමුවේ වැද්දා පැණි ඇල්ලට ඉහළින් ඇති මෙම ස්ථානයේ දියනෑමට ගිය අදාළ පිරිස ඊයේ දහවල් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා. ඔවුන් මිත්‍ර පවුල් දෙකකට අයත් නාත්තන්ඩී ප්‍රදේශයේ පදිංචි පිරිසක්. අනතුරට මුහුණදී ජීවිතක්ෂයට පත් වූ පස් දෙනෙකුගේ දේහයන් ඊයේ පස්සර වේසවා ගත්තා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකු ලක්ගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් තිබූ අතර එහි වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඔහු සිය පවුල සහ තවත් මිතුරෙකුගේ පවුලක් සමග පසුගිය තුන්වැනිදා ලක්ගල ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඔවුන් මෙම ඔයේ දියනෑමට පැමිණ ඇත්තේ ඒ අතරතුරයි. අට දෙනෙකු එම අවස්ථාවේදී දියනාමින් සිට ඇති අතර අදාළ සංචාරක හෝටලේ හිමිකරු දිනිය දෙදෙනා සහ බිරිඳගේ මව ඒ අතර සිටියා. ඒ අතරින් සංචාරක හෝටලේ හිමිකරු වන කින්ස්ලි රත්නායක, ඔහුගේ බිරිඳගේ මව වන කාන්ති මාකපිටගේ සහ ඔහුගේ ලාබාල දිනිය වන සිව් හැවරදි හිරුනි රත්නායකගේ දේහයන් මේ වන විට හමු වී තිබෙනවා. කෙසේ වෙතත් දොළොස් හැවරදි වැඩිමහල් දිනිය වන විනුකි රත්නායක මෙතෙක් සොයාගෙන නැහැ. දිවි බේරුණු කින්ස්ලිගේ බිරිඳ එම අවාසනාවන්ත සිදුවීම ගැන මෙලෙස විස්තර කළා. එයා බේරිලා කියලා දැක්කින්න ළමයි මෙහෙම හරි අල්ලගන්න කියලා මම දුවගෙන මෙහාට. මේ මුකුත් දෙන්නේ ආයේ දිව්වා එතනට. එයාට මොකක් හරි කම්බියක් හරි මොකක් හරි ඉදපු කට්ටිය දුන්නා. ඒක අල්ලගන්න කියන අත්හැරලා යද්දිනා. ඔනේ මට කෝරුනේ ඉතික මේස් පතුනා ඉන්නේ. අයි ඉතික දරෝලේ කොයි ඔවුන් සමග මිතුරු පවුලක සමාජිකයින් පස්සෙනෙකුද පැමිණ ඇති අතර ඔවුන්ගෙන් දිවි බේරා ගැනීමට හැකි වුණේ එම පවුලේ බාල පුතුට පමණයි. එම පවුලේ පියාවන උඩුවරගේ ලසන්ත, මව වන රුවිනි ජයසිංහ, වැඩිමහල් දියණිය වන දොළොස් හැවරදි, වගීෂා උඩුවරගේ අනතුරින් මිය ගියා. කෙසේ වෙතත් පවුලේ බාල දියණිය වන හත් හැවරදි විමාෂා උඩුවරගේ දියණිය සිද්ධියෙන් තවමත් අතුරුදන්. එම පවුලේ බාල පුතු වන පස් හැවරදි ආදිත්‍ය මෙත්සරගේ දිවි බේරී ඇත්තේ ඔහුගේ පියා අනතුර සිදුවන අවස්ථාවේදී ඔයින් මෙගොඩ සිටි වෑන් රථයේ රියදුරාට සිය පුතුව අල්ලා ගැනීමට සැලැස්වීමෙන්. එයා ගන්න කියලා කිව්ව පොඩි එකා. මම පළා පොඩි එකා ගත්තා. එයා ගියා, එයාගේ නෝනායි ළමයි ඔක්කොම එක පොදියට තමයි හිටියේ. ඊට පස්සේ එක්කෙනා එක්කෙනා ගලවලා ගියා. මට පොඩි එකා විතරයි බේර ගන්න හම්බුනේ. අද පෙරවරුවේ සිටම සිද්ධියෙන් අතුරුදන් වූ දරියන් පිළිබඳ තොරතුරක් සොයා පොලිසිය නාවික හමුදාව, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් තෙල්ගමුවේ සෝදිසි මෙහෙයුම් දියත් කළා. මෙම ස්ථානයේ ඔවුන් දියනාන අවස්ථාව වන විට දනහිසක් මට්ටමට තමයි ජල මට්ටම තිබී තිබෙන්නේ. කෙසේ නමුත් එක්වරම පැමිණි ජලකඳ අඩි 8ක් පමණ ඉහළට එසවී තිබෙනවා. ඒ එසවුණු ජලකඳට හසුව තමයි ඔවුන් මෙම ස්ථානයෙන් ඉදිරියට ගසාගෙන ගොස් තිබෙන්නේ. අපි මේ සින්න ස්ථානයේ සිට මීට 500ක් පමණ එපිටින් තිබෙන්නේ වැද්දා පැණි ඇල්ල නැමැති කුඩා දියඇල්ලක්. ඔවුන් එම දියඇල්ලෙන් පහළට වැටීමෙන් තමයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. අතුරුදන්ව සිටි අවුරුදු 4ක දැරියගේ දේ හේසවා ගැනීමට හැකි වුණේ අද පෙරවරු 4ට පමණ. ඒ පිරිස දියනාමින් සිටි ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ස්ථානයක තිබීදී. අයියේ
තෙල්ගමු ඔය ජලපහරේ දැඩි බවද නොතකමින් ආරක්ෂකාංශ සහ ප්‍රදේශවාසීන් අද පස්සර වන විටත් අතුරුදන් වූ දැඩියන් දෙදෙනා පිළිබඳ තොරතුරක් සොයා මෙහෙයුම් සිදු කළා. කෙසේ වෙතත් ඔවුන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තෙල්ගමු ඔය ජල ක්‍රීඩාවල නිරත වන්නේ නම් එහි ජල මට්ටම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත්. එලෙස අවධානයෙන් සිටීමෙන් අකාලයේ විනාශ වී යන ජීවිත රැසක් බේරා ගැනීමට හැකියාව ලැබෙනවා. එරන්ද ගුණවර්ධන අකිල කාංචන සමගින් මම වෙන් රොකනිෂ්ක හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් ඇටංවල ප්‍රදේශයේ සිට. ඒ ඛේදවාචකයක තොරතුරු අපි අනිත් සටහන් වලට යමු. රිවිර පත්තරෙන් සටහන් කීපයක් අපි බලාගෙන යමු ඉස්සරහට. ලෝක බොදු සමුළුවේදී කොළඹ ප්‍රකාශනයේ එළිදකී නිලන්ත බක්මේවැව වාර්තා කරන්නේ ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත් කිරීම, නාලන්දා මහා විහාරයේ යළි ඉදිකිරීම යන කරුණු ප්‍රධාන කොටගත් කොළඹ ප්‍රකාශනයේ ඊයේ 7 වෙනි ලෝක බෞද්ධ සමුළුවේදී එළිදැක්වුණු පුවතයි මේ. ඒකම අද ව්‍යවස්ථාව පිළිබඳව කාරණා දෙකක් පත්තරේ ප්‍රධාන පිටුවේ දාලා තියෙනවා. ඇති පදමෙට කතා වෙනෝනේ ව්‍යවස්ථාව ගැන. ජයම්පති වික්‍රමරත්න මොනවද කිව්වේ මේ තියෙන්නේ? නව්‍යවස්ථා කෙටුම්පත ළඟදීම ගේනවා. සුජිත් කෝනාර ලියන්නේ ආචාර්ය ජයම්පති කියු කතාව. එයාතර හිටපු ජනාධිපතිතුමාත් ඒ පිළිබඳව කතා කරපු දෙයක් අද රිවිර පත්තරේ ප්‍රධාන පිටුවට අරන් ඇවිත් තියෙනවා. නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ. හිටපු ජනාධිපතිගේ චාරුපයක් එක්ක වාර්තා කරන්නේ. ඒකම අග්‍රාමාත්‍යර අයියේ දවසේදී මත්තල ගැන කතාවක් කිව්වා. ඒකට වචන ටික සටහනට දීලා තියෙන රිවිර මේ විදිහටයි. තව මාස කීපයකින් ඉන්දිය සමාගමක් මත්තල එනවා. අගමැති කියයි අකිලා නදීෂානි ලියයි. අග්‍රාමාත්‍යරයා කළ දේ ප්‍රකාශ ප්‍රකාශය අපි බලමු. දෙනියා ප්‍රදේශයේ පවුල් 750ක දා ඉඩම් උප ප්‍රධානය කිරීමේ උත්සවයක් දෙනියායි මධ්‍ය මහාවිද්‍යාලයේදී අද පෙරවරු පැවැතුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපිට වැඩියෙන්ම ණය ආපහු ගෙවන්න තියෙන එන අවුරුද්දේ 2019 රුපියල් කෝටි ලක්ෂ 3ක් ආපහු ගෙවන්න තියෙනවා. මට උවමනා නැහැ මේ ණය ගෙවන එක ඊළඟ පරම්පරාවට බාර දෙන්න. අපිට කරන්න පුළුවන් එකම මාර්ගයේ පුද්ගලික ආයෝජනය. එන අවුරුද්දේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අපනයන සංවර්ධන වැඩ කටයුතු කරන සමාගම් වලට බදු සහන ලැබලා දෙන්න, දිරිගැන්වීම් ලබා දෙන අලුත් නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි ක්‍රියා කරන එක විශාල වැඩසටහනක් තමයි හම්බන්තොට වරාය. දැන් ඉතුරුලා තියෙන ගුවන්තොටුපොළ විතරයි. ගුවන්තොටුපොළ අපි දැන් ඉන්දියන් සමාගමක් එක කතා කරනවා. අපේ සිවිල් ගුවන් අධිකාරියයි ඉන්දියන් සමාගමයි හවුල් සමාගමක් හැටියට බාර අරගෙන එන අවුරුද්ද මාර්තු වෙන්ට ඉස්සෙල්ලා ගුවන්තොටුපොළත් එහෙම වැඩ කටයුතු කරන්න. තව එකක් ඉතුරුලා තියෙන මන් දන්නේ මොනවද කරන්න කියලා. අර සූර්යව ක්‍රිකට් ක්‍රීඩාංගනේ කවුරුවත් එන්නේ නැහැ. එතෙන්ට අපි විශාල මුදලක් ගේනවා, අලාභයක් ගේනවා, වල්ලලි එනවා, ඉඳලා හිටලා ක්‍රිකට් ක්‍රීඩාංගනේ දිහා බල්ලා යන්න. ඒක තාම විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒ ප්‍රකාශයත් සමගින් අතුල් පිටු වාර්තා බලන්න ඉඩ තියලා අපි විරාමයක් අරන් එන්න. අපි පොඩි අයට මතක් කරන්නේ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද හොඳට ආදරයෙන් බාරගන්න. එහෙම රුස්සන් නැති අය ඉඳලා හිටලා එනවා. අන්න එහෙම එක්කෙනෙක් අද පත්තරේට ඇවිල්ලා ඉන්නේ. බිරියට ගහන බණින පුතාට අවවාදයක් දුන් තාත්තාට ඔළුව පැලෙන්න පොළු පහර. වාර්තා කරන්නේ මිනුවන්ගොඩ අතුකෝරල. බිරියට පරුෂ වචනයෙන් බැනබදිමින් ඇයට පහර දෙන අවස්ථාවේ එසේ නොකරන ලෙසට පුතුට අවවාද කළ පියාට අතින් පයින් සහ පොල්ලකින් පහර දී තුවාල සිදු කළ පුතෙකු පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය වාර්තා කරනවා. අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලයි කියන්නේ. සමහරලාට මාර පුත්තු ඉන්නේනේ. ඒ අතරේ ඔබ දන්නවා ආත්තම්මා ආච්චි අම්මා කියලා කිව්වම පොය දවසේ විශේෂයි. තමන්ගේ ආගමික වතාවත් සඳහා පන්සලට යන්න කොච්චර උනන්දුවක් දක්වනවත් ඒක එහෙම්මමයි. ඒ අතරේ එහෙම නොවුණු එක්කෙනෙක් ගැන වාර්තාවක් අද පත්තරේ තියෙනවා. පෝදා අරක්කු විකුණු ආච්චි කොටුවේ වාර්තා කළා තියෙන මොරටුවේ රේඛා. පෝදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙන මත්පැන් බෝතල් 23ක් ළඟ තබාගත් බව කියන සැක්කාරිය අඟුලාන සයුරුපුරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියනවා. වැඩමහළු දරුවන් සිටින 63 හැවිරිදි සැක්කාරිය පොයසා නිවාඩු දිනයන්නේදී වැඩිමිලට මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ කලක සිට නිරත වී ඇති බවද පොලිසිය කියා සිටිනවා. පුදුම වැඩක් නේ ඒක. පොය දවසේම මේ අතරේ
පොල් අරවා මෙව්වා අරගෙන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ආපු හැටි විපක්ෂයේ ඉන්නකොට මේ වගේ එන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙන්න නැවතත් අපි ඒක දැක්කා පත්තරේ තියෙනවා. පසුගියදා අයවැයේදී රවි කරපු ප්‍රෝඩාව ඇමති මංගල මෙවර කළ යුතු නැහැ. බඩු මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් වග්කියුත්තා ටයිකෝට් රවි හිඟන්නන්ට පවුඩර් දමනවා වගේ විසඳුම් මෙවර අයවැයෙන් දෙන්න එපා. බන්දුල ගුණවර්ධන කියන්නේ අපි යමු ඔහු මොනවද කිව්වේ කියලා තව ටිකක් බලන්න. සීනි රෝල තොගුණුණු පරිප්පු ලබන සතියේ පාර්ලිමේන්තුවට අයවැලේකන ඉදිරිපත් කරන ජීවන වියදමේ අර්බුදය මෑත ඉතිහාසයේ නොවිරු ලෙස ඉහළ ගොස් තිබෙන මේ කුඩා පොල්ගෙඩිය රුපියල් 90ක් ගෙවල තමයි මිලදී ගන්න. ලොකුලුණු කිලෝවක් 190යි රුපියල් 200යි. හාල් කිලෝවක් රුපියල් 100කට වඩා වැඩි. බඩු මිලේ ප්‍රශ්නෙට ප්‍රධාන වග උත්තරකරු හිට මුදල් ලැබෙන. මොකද එතුමගේ අයවැලේකනිය සම්පූර්ණ ඉලක්කම් හරඹයක් විතරයි. මේ වෑන් අසාමාන්‍ය ලෙස මුදල් අච්චු ගැහුවා. අද ලංකාවේ ණය පොලිසිය 18යි 18යි. ණය ගෙවා ගන්න බැරුව අම්මලා දරුවන්ට අයිස්ක්‍රීම් වලට වහ දාලා දීලා දරුවෝ යම්මලයි මිය යනවා. මහ බැංකු හොරකමෙන් තමයි කෙලින්ම මේ පොලි අනුපාතය ඉහළයි. හොරු නිදැල්ලේ ඉන්න. හැබැයි ජනතාව විඳවන ඉදිරිපත් වෙන අයවැය ලේකණෙන් අලුත් මුදල් ඇමති ගෙන් ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙන්නේ හිටපු මුදල් ඇමතිවරයා කරපු ප්‍රෝඩාව කරන්ට එපා. නමවෙනි දට මේ කරපු ජාතියේ බොරුවක් නම් පාර්ලිමේන්තුවට අරන් එන්න එපා. මොකද ගංගොල මිනිස්සු කියන්නේ අපි කන හැටි ලිපා දනි. ඒ නිසා අපි කියන්නේ බිමට බහින් ස්වර්ණමාලි කුමාරියේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි. මේ ටික ඔක්කොම ගෙනියන්න ඕනේ බර වියද. මේ ටික ඔක්කොම 2000 ගන්න. මේ කරෝලේම ගන්න. කෙනා පුටිකත් අරගෙන ගිය ආකාරයකුත් දක්නට ලැබුණ අරගෙන යන උත්සාහ දරන අයරු. ඊළඟට එක ඇතුල් පිටු වාර්තාවක් උපුටා ගන්නවා වැඩිහිටි කාන්තා පිරිමි ඔබේ අවධානය වෙනුවෙන් මේක තෝරා ගන්න ටිකක් මං කියවන්නම්. මදු සමය වීඩියෝ කළා දැයි සැකයි. වාර්තාව කුලියාපිටියේ උපේන්ද්‍රගෙන්. කුලියාපිටියේ හෝටලයේ කාමර දොරවල්වල හිල් වීඩියෝ කළා නම් දෙදෙනාගේ ජීවිත අනතුරේ. නව යුවළ පොලිසිය අති හෝටල් සේවකයෝ වෙන කතාවක් කියති. මදු සමය ගත කිරීමට ඇනුම් කර තිබූ කුලියාපිටියේ හෝටලෙන් ලබා දුන් සුකෝභෝගී කාමරයේ යහනට මූණලා දොරේ සිදුරු දෙකක් දක්නට ලැබුණු බවත් ඉන් රාත්‍රියේ හෝටල් සේවකයෙකු වීඩියෝ දසුන් ලබා ගත්තාදැයි සැකයක් පවතින බවත් අලුත විවාහපත් යුවළක් පැමිණිලි කළ බව කුලියාපිටියේ පොලිසිය කියනවා. පසු වහා එහි ගොස් පරීක්ෂණ පැවැත්වූ පොලිසියටද එම කාමරයේ දොරේ ඇස තබා බැලීමේදී පූර්ණ වශයෙන් යහන දිස්වන පරිදි සකසා තිබූ සිදුරු දෙකක් දක්නට ලැබී ඇති අතර ඒවා කෙසේ සිදුවීද යන්න වැඩිදුර නිරීක්ෂණයට පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම්ද කැඳවා තිබෙනවා. සොකෝ නිලධාරීන් දිගින් දිගටම සිදු කළ පරීක්ෂණවලදී නව යුවළ නැවතී මදු සමය ගත කළ බැව් කියන අදාළ කාමරයට යාබද කාමරයේද එවැනිම ආකාරයේ සිදුරු දක්නට ලැබී ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බැව් පැවසුවා කියලා දාලා තියෙනවා. හෝටල් සේවකයන් පැවසුවේ කාමරය වෙන් කරවා ගැනීමට නව යුවළ අත්තිකාර මුදල් ගෙවා තිබුණද ඉතිරිය ගෙවා දැමීම වළක්වා ගන්නට එවැනි චෝදනාවක් සිදු කළ බවට සැක උපදින බවක් වුයි. හැබැයි එතකොට හෙල් තිබුණේ කොහොමද? ඒක හොයන් වෙනවා අපි අවධානය පිණිස ඉදිරිපත් කරපු සටහනක්ේ. විදේශාර්ථ සදා ලංකාදීපෙන් ලෝවට. ආසියා සංචාරය ආරම්භමින් ට්‍රම්ප් ජපානයේ සෞදි කුමාරවරු 11 දෙනෙක් අත්අඩංගුවට මරණ තරජනවලට බියෙන් ලෙබනන් අගමැති අස්වේ. ඊළඟට ක්‍රීඩා වාර්තාවකට යන්න සූදානම් වෙන්නේ මව්බිමෙන් ගන්නේ ක්‍රිකට් ලොක්කන්ට සිංහල පත්තරේ පාළු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා පවත්වන ලද ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ හොඳම මාධ්‍යවේදියාට හිමි සම්මානය ඉංග්‍රීසි මාධ්‍ය සඳහා පමණක් සීමා කර තිබීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ තක්සේරුවට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් සිදු වෙලා තිබෙන්නේ ඉංග්‍රීසි පත්තරවලින් පමණක් කියන කාරණාවයි. මින් පෙර ක්‍රිකට් සම්මාන උළෙල හතක් පැවැත්වුවත් ඒ හැම අවස්ථාවකම විශේෂයෙන් සිංහල දෙමළ හා ඉංග්‍රීසි අංශවල මුද්‍රිත මාධ්‍ය ඇගීමට ලක් කරමින් සම්මාන පිරිනැමුණ සමහර වසරදී සිංහල මාධ්‍යයට සම්මාන දෙකක් පිරිනැමුණ මන්නත් කටයුතු කරලා තිබුණා. සටහන් කරවහන්නේ ක්‍රිකට් ලොක්කන්ට සිංහල පත්තර එපාද කියලා සිරිනාමගේ සටහනක් විදියට දාලා තියෙන. ඇයි එහෙම වුනේ? ප්‍රශ්නාර්ථය ඉතිරි කළා විරාමයක්. අර්සිපාලයි අම්මයි
මෙන්න දෙබස් ආද කාටුන් පෙළ ආරම්භ මෙතනින් මෞබිමේ MD වීරරත්නගේ මාර්සිපාල කාටුන් එක. අම්මා කියනවා ලංකා සිතියම අලුතින් නිර්මාණය කරන්න වෙනවලු මාර්සිපාල. ඒ කාලා මාර්සිපාලගේ උත්තරේ නැතුව නැතුව මාරුවෙන් මාරුවට කාලා දැන් වෙනස් ඇති තමා. මාරුවෙන් මාරුවට කාලා දැන් ලංකා සිතියම වෙනස් ඇති තමා කියලයි මාර්සිපාලණන් කියන්නේ. අසංග ඉඳුනිල්ගේ තිරස් රිවිර පත්තරෙන් ජාතික නිදහස් පෙරමුණ කියන ගෙදරින් එළියට ඇවිදගෙන යන ගමන් තිරස්ස මුණ ගැහිලා විමල් වීරංශ කියනවා ඇතුලේ කිසිම ගැටුමක් නැහැ බං කියලා. හැබැයි ඔළුවේ තියෙනවා මොකද්ද මොල්ලියක්. ජාතික නිදහස් පෙරමුණ කියන ගේ ඇතුලේ ඉන්න පීසිරි පොල්ලක් අමෝරාගෙන ඉන්න ආකාරයක් පෙන්눔 කරනවා. අයිසින් කේක් එක මේ එම් මුනාෆ්ගේ කාටුන් එක ලංකාදීපෙන්. මෙන්න සයිටම් විසඳුම දික් කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන්. ඒකෙන් කෑල්ලක් කපාගෙන සයිටම් විසඳුම කියන කේක් එක තියෙන්නේ. ඒකෙන් කෑල්ලක් කපාගෙන රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය වටේ යන බවක් පෙන්වුම් කරනවා. වටේ ඇවිද යන බවක් සංකේතවත් කරලා තියෙන්නේ. මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. බැඳුම් කර කොමිසමයි තියෙන්නේ පැත්තට එනවා වගේ පේන්නේ කවුද? අගමැතිතුමා වගේ ඇඳලා තියෙන්නේ. බැඳුම් කර කොමිසම ඇතුලේ ඉන්න නිලධාරින්ද මන්දා කතා වෙනවා ඇහෙනවා. අද නම් ටිකක් හිනා වෙන්න පුළුවන් වෙයි. ඇතුලෙන් ඇහෙන සද්දක් ඒ දාලා තියෙන්නේ. එයාතරේ තලන්ගේ ඒතුමා කාටුන් එකට දැන් අවධානය ලංකාදීපේ. සිරා සහ ඒතුමා සිරා කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දෙට ජාත්‍යන්තරයෙන් උපදෙස් ගන්නවලු. සුද්දන්ගෙන් වෙන්ට ඇති කියලා කියද්දි මෙන්න සිරාගේ උත්තරේ. එයාල ඡන්දෙ දීපු 62 ලක්ෂයක් දෙන උපදෙස් පයිසෙකට ගණන් ගන්නේ නැහැනේ. ඒ නිසා සුද්දන්ගෙන් වෙන්නේ ඇති කියලායි ඕන්න කියන්නේ. මේන්න ලංකාදීපයේ දාස අපවලානගේ ස්වාරිස් කාටුන් එක. හිටපු ජනාධිපතිතුමිය ඇවිල්ලා ස්වාරිස් ළඟට කියනවා සාකච්ඡාවලට කවුරුවත් නැහැ කියලා ඒකාබද්ධයෙන් ආපු නැති එක කියන්නේ. ස්වාරිස් කියනවා කවුද මැඩම් කැමති කනපලා ගන්න? ආවුත් කනපලන වගේ කතාවක් කිව්වනේ. ඒ හින්දා ආවි නැති කතන්දරයක් ස්වාරිස් කියද්දි මේ තියෙන්නේ කවියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධයේ කතාව කවියකින් තලන්ගේ අනේද කියන්නේ. ඇරුම් කළත් ඒකාබද්ධයේ නේනි වැඳ වැඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පස්සෙන් බඩගාති. ඒ අය ගණන් නොගනිති පක්ෂයේ නීති මේ ඉල්ලීමකි අලියට නම් හරි ජාති. ශ්‍රී ලංකා එකේ ගැටලු අලියට නම් හරි ජාති කියලා ඔන්න කියලා තියෙන්නේ. මේ 30/20 හිනාවැස්ස. පුවතක් තියෙනවා පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩට පාතාලයේ මැර කල්ලි මැකෝ ළඟට ගිහිල්ලා තිස්ස අංකල් කියනවා අහනවා ආයෙත් අර මොකටද ධන හිසෙන් පහලට තියන්නේ කතාව කියන්න වෙයිද? මැතිවරණයකදි කියපු කතාව ආයෙත් කියන්න වෙයිද අහනවා. මේකත් බලන්න ඒකත් ඔළුවේ තියාගෙන ජනරාණි කාටුන් එක. මේ හොඳට බලන්න දේශපාලඥයෙක් සේලයින් දෙනවා. පාතාල නායකයෙකුට හොඳටම අමාරුයි රාණි දේශපාලඥයා කියන්නේ. රාණි ආනෝ ඉතින් සෑර්ට සේලයින් දීලා මොකද? මට සේලයින් දුන්නම මිනිහට ඉබේම පණේනවා රාණි. ඒක කොහොමද? අපි අවධානය යොමු කරමු තවත් කවියකට තිලකගේ තුන්මන්සල ලංකාදීපෙන්. ඉන්දිය සාගරයේ බැබළුණු මුතු ඇටය ඒ දූෂිතයේ තැන ඇත්තේ බොරුවටය. පෙනුනත් සුදට යහපාලන පිරුවටය ඇතුළත හිස්සය රට යන්නේ නොපිටටය. පිරුවටය පෙවුනත් මැද හිස් කියලා කියනවා. හාල් අඩු කරන්න මෙන්න යෝජනාවක්. පොල් අඩු කළාසේ හාල් අඩු කරන්න යෝජනාවක් සුජීවගේ විගඩම්. බස්සවන්නට බොල නහුතට නැගි හාල් මිල අදහසකි මතු කළ පාට ගාමුකෝ හාල් ඇටවල. පොල් මුද්දේ වුණා වගේ හාල් ඇටවල පාට ගාමු කියලා සුජීවගේ යෝජනාවෙන් පස්සේ මෙන්න සුමතිපාල ජෝතිපාලගේ සමයන්. නෝනායි මහත්තයයි හානේ මේ මොකද දාඩිය පෙරාගෙන කෝ බයික් එක? අර්ජුන මහත්තයා කිව්වන්නේ තෙල් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. ඉතින් බයික් එක තල්ලු කරන් ආවේ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන හැටි. ඒ මේ ඩොක්ටෝක් ප්‍රියන්ති පෙරේරාගෙන් බයික් එක යන ගමන් එක්කෙනෙක් කියනවා පෙට්‍රල් හිඟවීම IOC සමාගම හිතාමතා කරපු දෙයක් කියලා. සමහරු කියන්නේ මෙන්න අනිත් එක්කෙනාගේ ප්‍රශ්නේ තෙල් බෙදා හැරීම දීලා ඔහොමනම් අනිත් දේවලුත් පිටරටට දුන්නොත් කොහොම හිටියේද? දෙන්නකෝ උත්තර. මේ තියෙන්නේ මෞබිමේ MD වීරරත්නගේ තවත් කාටුන් එකක්. කාන්තාවන් දෙන්නෙක්ගේ දෙබසක්
ඔයා කොහොමද කියන්නේ රට බෙදෙනවා කියන්නේ බොරුවක් කියලා? ඇයි අනේ තෙල් ටික බෙදා ගන්න බැරුව කොහෙද රට බෙදන්නේ? අවසානයේ ගන්න සූදානම් වෙන්නේ ඔබ දන්නවා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව දැක්කම අර තියෙනවා ලාංඡනයක්. ඒකේ ඉන්නවා පන්දම අතින් ගත්ත මිනිසා. එයා අභිමට බැහැලා ඒ වෙනුවට කවුද ලාංඡනයට නැගලා ඉන්නේ? අවසාන කාටුන් එක ලංකාදීපේ දාසගේ. පන්දම අතින් ගත් මිනිසා බැහැලා අම්මා බැට් එක අතින් ගත්ත ක්‍රිකට්කාරයෙක් නැගලා. කවුද සංකේතවත් කරලා තියෙන්නේ? අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්.